සසුනට අරුණ වැඩසටහනේ එක් වැඩ පිළවෙලක් හැටියට අමත් මතක් කරන්නට කැමැති දැනට අපි චෛත්‍යරාජාණන් වහන්සේලා දහතුනක් ඉදිකොට සසුනට පූජා කර හමාරයි.ඉනිසා විශේෂෙන්ම මේ චෛත්‍ය ගුඩ නැගීමේ වැඩසටහන සම්මුද්ධ ශාසනයේ සුරක්ෂිත භාවිය උදෙසා ක්‍රියාත්මක වෙන ප්‍රායෝගික වැඩපිළවෙලක් හැටියට අපිට හඳුන්න්නට පුළුවන්. අපි දකිනවා බොහෝ දෙනා. බෞද්ධකම ගැන කතා කරනවා සම්බුද්ධ ශාසනය පිළිබඳව දැවැන්ත ප්‍රකාශයකුත් කරනවා හැබැයි අද යුගයේ අවශ්‍යතාවය අපේ ශාසනය සුරක්ෂා කිරීමයි. අපේ ආගම දහම රැක ගැනීමයි. ඒ සත්කාරය උදෙසා. මේ රටේ සියලුම බෞද්ධාගමික ප්‍රජාව පෙළ ගැසන්නට ඕන. මින් ඉදිරියටවත් අපේ ආගම ධර්මය උපයෝගී කරගෙන බුද්ධගම දේශපාලන ව්‍යාපාරයක ආයු දෙයක් කර නොගන්නට අපි සීරු දෙනාම වග බලාගන්නටහෝ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සියලු සත්වයෝ නිදුක්වෙත්වා නියුරෝගි වෙත්වා. කිසිම දවසක බුද්ධහගමයයි පමලක් දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියලා. උන්වහන්සේ දේශනා කරේ නෑ. එනිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ උතුම් නිර්මල. බුද්ධර්මය විකෘති නොකොට සත්‍යවාදීවම. උතුම් ගුණාංගයන් ක්‍රියාත්මක කරන්නට අපි හැම විටම කටයුතු කරන්නට. ගෞරෝණීය නායක ස්වාමින්න් වහන්සේ ප්‍රමුඛ මහා සංගරත්නයට මම ප්‍රකාශ කරන්න කැමති. හැමවිටම අපි උත්සාහ කරන්නේ මම උත්සාහ කරන්නේ. ධම්මපදේ දේශනා කර තිබෙන ඒ උතුම් බුදුදහමේ උසස් ගුණනාාංගයන්. අනුගමනය කරමින් අපගේ ක්‍රියාපටිපාටිය, ක්‍රියාපිළිවෙත හැකිතාක්දුලට නිවැරදිව ක්‍රියාත්මක කරන්න. වරක ලෝතරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ථන මේව පටමං පතිරූපයේ නිවේසයේ. අත්‍ය මනුසාසය නකිලිස් සය පන්නිත. අනුන්ට බනදේශනා කරන්නට පෙර. නුන්ට උපදෙස් දෙන්නට පෙර. අපි හැමෝම සුදුසු ගුණෙහි පිහිටා සිටින්නටෝ. බලන් අද වගේ. දෂ්කරතාවන් රැසකට මුහුණදී තිබෙන. බංකලොත් වෙච්ච රටකට. කොයි තරම් වැදගත්ද. ඒ උතුම් බෞද්ධ ප්‍රතිපත්තිය. අනුන්ට උපදෙස් දෙන්නට පෙර තමන් සුදුසු ගුණෙහි පිහිටා සිටි. මංහිතන අපි හැමෝම ඒ උපදෙස අනුගමනය කරොත්. පෞද්ගලිකව අපි හැමෝමත් ඉදිරියට යනවා. රටේ සියලු දෙනත් යාකාරෙන් කටයුතු කරොත්. විශේෂණම පාලන. පාලක පැලැන්තිය එවන් ගමනක් ක්‍රියාපක කරෝ අපේ රටට නිත්‍යය සෞභාගගේ උදාවෙනවායි කියන එක අපි විශ්වාස කරනවා අපි හැමෝම දන්නවා අකට යුතුකම් නිසා වංචාවන් නිසා අල්ලස දූෂනය හොරකම නිසා අද අපේ රට මේ තත්වයට වැටිල තිබෙන එහෙව් මහා අපරාධ සිද්ධකරපු අය අද නිදැල්ලෙඉන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙලා තිබෙනවා සුජීවන් අහිරිකන කාකසූරෙන්න්න දන්සිනා පක්ඛන්දිනා පගබෙෙන සංකිිලිට්ටේන ජීවිත. කපුටෙකුමෙන් ගසා කන. ලැද්ජාවට බිය නැති. තැනින් තැනට පැනපැන ප්‍රතිපත්ති වෙනස් කරන. අනුන්ගේ ගුණ මකන පුද්ගලින්ට යහතින් ජීවත්යෙන්න්න පුළුවන් කියන කාරණ. බලන කො ඉතරම් සත්‍යයද. රට විනාශ කරපු රට බංකොලොත් කරපු රට සුන්නත් දූලි කරපු. ඒ පාර්්වයන් අද යහතින් ජීවත්වයෙනවා. ඒ අයට ආහාරපාන ප්‍රශ්නයක් නැහැ. ඒ අයට දුකකඳුල වේදනා ූදාවෙලා නැහැ. ජනතාවගේ කරපිටින් අධිසුකෝභභෝගී ජීවිත ඒ අය පමණක් නෙවෙයි මුළු පවුල් පරම්පරාවම භුක්තිවිදෙනවා. ඒ අය පරම්පරා දාහකට මුදල් හොයා ගෙන තිබෙන. මුත් රටේ නිහට බහුතරය සාමාන්‍ය ජනතාව ඇද බොහොම අමාරුවෙන් ජීවත්තේ කුසකින්න බඩගින්න දුක්ගින්න පිපාසය විරකියාව මේ තත්වයන් තුළ භාවිනාශයකට පත්වෙලා තිබේ. ඉ ඇත්ත වශෙන්ම රටක් හැටියට ඉදිරියට යන්නටනම් හරිදේ මොකක්ද වැරදිදේ මොකක්ද කියන එක අපි හැමෝම අවබෝධ කරගන්නට ඕන එතකොට අපිට පුළුවන් අපේ ගමන සාර්ථකව ක්‍රියාත්ම කරන්න. බලන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඇති වෙනවා. අසාරයේ සාර මතිනෝ සාරේතා සාර දස්සිිනෝ තේසාරන් නාදිි ගච්චන්තය. මිච්චා සංකප්ප ගෝචරා. සරුදේ නිසරු හැටියට දැක්කොයි. නිසරුදේ සරු හැටියට දැක්කොත්. අනි වාරෙන්ම කෙලෙස් වර්ධනය වෙනවා. දැම් පොඩ්ඩක් හිදල බලන්න. අද ජන සමාජයේ කී දෙනෙක් හොඳදේට. විකෘති මත නිසා නරකයි කියල කියනවා. කී දෙනෙක් නරකදයට විකෘති මනස්වල් නිසා හොඳයි කියල කියනවාද. එනිසා රටක් හැටියට අපි ගොඩ නැගන්නට නම්. සරුදේ මොකක්ද. නිසරුදේ මොකක්ද කියන එක. අපි හොඳින් අවබෝධ කරගන්නට ඕන්. ළමං කැමති මෙ අමස්ථාව විශේෂෙන්ම මේ බෝපැත්ත ඇතුළු මේ රත්නපුර දිශ්‍රික්‍යය පමණක් නොවෙේ. අපේ රටේ දිිස්ට්‍රික්ක ගනාවක. තේකර්මාන්තයේ නියලී සිටින. අපේ ජනතාව මුහුණ දෙන බරපදල ප්‍රශ්නයක් පිළිබඳව කතා කළ. මේ ප්‍රශ්නය උද්ගත වනේ නිසරුදයට සරුකිව්වා සරුදයට නිසරු කිව්වා. පෝරටික තහනන් කරලා එක වරම කාබලික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා විවිධ කෘෂිකාර්මික පර්යේෂණවලින් ඔප්පූුණු කරුණුකාරණ පසෙක දමල නිසරුදේ සරු කල්ල සරුද නිසරු කර. නැම් බලන්න අද තේ කර්මාන්තය. අපේ රටේ දේශය තේ නිෂ්පාදනය සීට තිස්පහකින් පහළ බැහල. මොකද හේතුව තේවගාවේ නියලී සිටින අපේ ප්‍රජාව ඇත්තටම තේ වගාව ප්‍රවර්ධනය කරන්නට නිෂ්පාධනය වර්ධනය කරන්නට ප්‍රමාණවත් පොහොර යතුන්නේන්නේ. ඔබාප සිරු දෙනාම දන්නවා. ය අටසය හැත්තහත. තී එකොල හහිතිය. මේ පෝර වර්ගවල මිල අධිකලෙසක හිලතිබෙන ඉහල. හිලෝ දහයි මිටියක් දැ එකකළොස්දහස් පන්සියක් පමණ වෙනවා. තින් පාලකවන්ට තේරෙන් නැද්ද. දේශය තේනිෂ්පාදනය සියයට තිස්පහකින්. පහල වැටී තිබෙන මොහොතක. ඇව හැමෝම දන්නවා. මාස තුළට වරක් පොහොර දමන්නටඕ. එහෙම පොහොර චක්‍රයක් තිබෙනවා. මේ පාලකවන්ට තේරෙන් නැද්ද. පොහොර සහනාධාරයක් ලබාදීල. රට තුල තේ නිෂ්පාදකයා දිරිගන්වලා ශක්තිමත් කරලා. දේශය තේ නිෂ්පාදනය වර්ධනය කරන්නටි කටුතු කරන්න ඕනේ කියන එක තේරෙන් නැද්ද. අඩුම ගානයේ කන්න තුනක්වත්. පොහොර සහනාධාරය ලබා දීද. තේ නිෂ්පාදනය ඉහට ගැනී. ජාතික වගකීමක් නොවෙේද. උබ දන්නවද මේ රටේ තේවගා බිම්වලින්. අඩු බිම්ප්‍රමාණයක් අයිතිවතිබෙන්නේ කුඩා තේවතු හිමියන්ට. අඩු ඉඩම් ප්‍රමාණයක් අයිති කුඩා තේවතු හිමියන් තමයි. මේ රටේ සයට හැටකට හැත්තයවකට නිෂ්පාදන දායකත් වෙල බාති. වැඩි ඉඩම් ප්‍රමාණයක් අයිති ලොකුලොකු ආයතන සහ සමාගම්. රාජ්‍ය සහ පෞද්ගිලික සමාග. වැඩි ඉඩම් ප්‍රමාණයක් යිති කරගෙන. ජාතික තේ නිෂ්පාදනයට අඩු දායකත්වයක් සීට තිහක දායකත්වයක් ල බාද. දහස් ගණන් තේ වගා බිම්ති වෙනවා මුඩු ඉඩම් බවට පත්වෙලා. කැලෑ බවට පත්වෙල. පාලකිවොන්ට තේරුමක් නෑ තිරසර තේ සංවර්ධන ව්‍යපෘතියක් ලියත් කරන්න. දස දහස් ගණනින් විරකියාවෙන් පෙළෙන ඉඩමක අයිතියක් නැති තරුණ පවුල් ඉන්නවා. රටේ තාාරුුණයඉන්න. ඇයි මේ වගා නොකරපු ඉඩ. ඒවා අයිතිය මේ තරුණ පවුල්ලට තාරුන්යට ලබාදීල. මේරටේ පුරවැසියන් වගේම ඒ පුරවැසි භාවය අංග සම්පූර්ණ වෙන. ඉඩමක අයිතිය. ප්‍රාග්ධනයක අයිතිය ඒ තාාරුණන්යට ලබා දීලා. ඇයි අපිට බැරී කුඩා තේවතු හිමියන් මේ රටේ බිහි කරන්න. කුඩා තේවතු වෙවසායකින් මේරටේ බිහි කරන්න. ඒ විරැකියාවටත් විසතුවක්. සදා කාලික කම්කර ෘතියේ ඉන්න කම්කරු උඩරට ප්‍රජාවටත් එක විසඳුවා. මොකදද මේ පියවර නොගණ්ඩ හේතුව. මේ රටේ පාලන තන්ත්‍රය මහාපරිමානය සමාගම්වල වහළුම් බවට පත් වෙලා. ඒ අයගේ අනසකවලට යටත් වෙලා. එනිසා මම මේ අවස්ථාවේ කියන කැමති විශේෂෙන්ම. මේ වසර අවසන්වන්නට පෙර. මේ රටේ තේවගාවේ නියලී සිටින තේ නිෂ්පාදනය නියලී සිටින තේවගාකරුවන්ට නියත වශෙන්ම තමන්ගේ නිෂ්පාදනය ඉහල දමා ගැනීම සඳහා යම් පොහොර සහනාධාරයක් ලබා දෙන්නට අපි කටයුතු කරනයි කියන පණිවිඩේ මේ අවස්ථාවේ ලබාදන්න. එතනින් අතරවෙන්නේ නෑ රස්සාවක් නැතුව විරැකියාවෙන් පෙළෙන තරුණ පවුල්වලට තාරුන්නේට ඒ වගේ හැමදාමත්ම ලයින් කාමරවල ජීවත්ව වේ කම්කරුත් තනතුරේම සදාකාලිකවෝ වැජ වෙන පුොර වැසි භාාවේ තිබුණත් ඉඩමක අයිතියක් නො මැති ඒ උඩරට වතු ප්‍රජාවට මේරටේ තාරුන්යට වගා නොකර ඉඩං කුඩා තේවතු හැටියට සංවර්ධනය කිරීම සඳහා ඒ වර්ම අප මේරටේ තවරුන්යටත් උඩරට වතු ප්‍රජාවත් අපි ලබ දෙෙනවායි කියනෙක මං මේ අවස්ථාවේ ප්‍රකාශ කරන කැමති. මේට වැඩි දීර්ගව මං කතා කරන්නට යන්න නෑ. ලෝදරා බුදුරජාණන් වහන්සේ දේශනා කල තිබෙනවා. කෙලෙස් දුරලන එක වචනය වැදගත්වෙනවා කෙලෙස් ලිපදවන වචන දාහකට වැඩිය. සහස් සම්පි චේවාචා අනත්තපත සංහිතා ඒකන් අත්තප දං ස යෝ යම් සුත්වවාපසම්. නිම ෝජනා කරනම අවස්ථාවේ. ගසරාජ ධර්මයන් කේන්ල කරගෙන. රාජ්‍ය පාලනය ක්‍රියාත්මක වෙනවා සේම. පාලකින් වගේම පුර වැසයනුත්. උතුම් බුද්ධ ධර්මය අනුගමනය කරමින්. නිර්මල බුදුදහමේ අඩංගුවේ ප්‍රතිපත්තින් අනුගමනය කරමින් ඉදිරියට යනකොට නියත වශෙන්ම මේ සිදුවී තිබෙන මහා හානිකර තත්ත්වෙන්. මේ මහාපරිමානය කේදවාචකය. අපිට ක්‍රමක් ක්‍රමෙන් රටටත් ලක්ෂ දෙසේ විශ්සක් වූ ජනතාවටත්. වාසියක් වන ආකාරයට පරිවර්තනය කරගන්නට පුළුවන්. එවන් ක්‍රමවේදයකට යොමුවන්නට අපරට ඉස්සවිරුදනාටම. දහිරිය ශක්තිය වාසනාව එවගේම ප්‍රඥාව පහළ වේවා. या प्राप्थना करविन मगीखाता वासं करना है